ඉතින් ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නේ ඔයගලන්ට වටිනා දෙයක් කියලා දෙන්න Photoshop වලින් ඔයගලන් දැකලා ඇති ෆොටෝ දෙකක් ලස්සන මූවී පෝස්ටර් එකක් වගේ මම උදාහරණයක් කියන ෆිල්ම් පෝස්ටර් එක ෆොටෝ දෙකක් ලස්සනට මික්ස් වෙලා තියෙන බ්ලෙන්ඩ් වෙලා තියෙන එකට කියන්නේ ෆොටෝ බ්ලෙන්ඩ් කරනවා කියලා අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් ෆොටෝ දෙකක් මික්ස් කරනවා කියලා ඉතින් මම කියලා දෙන්න යන්නේ මේක කොහොමද හරියටම ෆොටෝ දෙකක් මික්ස් කරන්න කියලා මොකද ගොඩක් අය කරන්නේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ දෙකක් අරගෙන එක ෆොටෝ එක අනිත් ෆොටෝ එක උඩින් තියලා ඉරේස් කරන එක එහෙම එහෙම කරත් හරිය ඉතින් ඒක වැරද්දක් නැහැ නමුත් ප්‍රොෆෙෂනල් මට්ටමේ කරනවා නම් ඉගෙන ගන්න ඕනේ හරියටම ෆොටෝ දෙකක් බ්ලෙන්ඩ් කරන්නේ කොහොමද කියලා වෙඩින් ෆොටෝස් හදනකොට ගොඩක් මේක යූස් කරනවා මේක දැනගෙන ඉන්න ඕනේ මොකද එක පැත්තට ඉරේස් කරලා ආයෙ අන්ඩු කරලා ඊට පස්සේ ආයෙ ඒක හදලා ඒ විදිහට තමයි ඒක වැඩ ගොඩක් වෙනවා ඉතින් ඔයගොල්ලෝ මේක කරන හරි ක්‍රමයේ දැනගත්තා නම් ෆොටෝ දෙකක් ලස්සනට බ්ලෙන්ඩ් කරන්න පුළුවන් අද බලමු ෆොටෝ බ්ලෙන්ඩ් කරන්නේ ෆොටෝ දෙකක් බ්ලෙන්ඩ් කරන්නේ කොහොමද කියලා එහෙනම් වැඩේ පටන් ගමු ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා දන්නන්ති මම subscribe කරලා නැත්තම් මගේ videos බලලා තිනවනවා නම් දැන් මම subscribe කරන්න ඉදිරියට මේ වගේ වටිනා video දාන Photoshop විතරක් නෙමෙයි දන්න හැම දෙයක්ම කියලා දෙනවා ඉතින් එහෙනම් අපි වැඩේ පටන් ගමු මම එහෙනම් මේකට අවශ්‍ය ෆොටෝ දෙකක් ඕපන් කර ගන්නවා මේ මම ගත්ත ෆොටෝ එකක්ම අසේකාගේ බලමු මේකට ගැළපෙන තව ෆොටෝ එකක් මේකත් එක්ක මික්ස් වෙන විදියට ලස්සන බ්ලෙන්ඩ් වෙන විදියට මම ලස්සන ෆොටෝ එකක් ගන්නවා ජපානයේ ෆූජි කන්ද තියෙන මේ ෆොටෝ එක ඒක අරගෙන කන්ට්‍රෝල් ඒ ගහලා කොපි කර ගන්න කොපි කරගෙන මේකට මම පේස්ට් කර ගන්නවා මේ ෆොටෝ එකට වැඩි දැන් ෆොටෝ එක පොඩ්ඩක් පොඩි මම ඒක ගන්න ඇඩ්ජස්ට් කර ගන්නවා ට්‍රාන්ස්ෆෝම් වලින් දැන් සාමාන්‍යයෙන් කරන්නේ කට්ටිය මේ ෆොටෝ එකක් අරගෙන මේ බ්‍රෂ් සයිස් එක හදාගෙන ඉරේස් කරන එක තමයි කරන්නේ එහෙම තමයි ෆොටෝ දෙකක් එකට බ්ලෙන්ඩ් වෙන්නේ මික්ස් කරන්නේ සාමාන්‍යයෙන් ඒකත් හරි ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා අපිට ඕන පැත්තට ෆොටෝ එක ඇදලා ඒ කියන්නේ කරන්න පුළුවන් මම ඉතින් ඒක කියලා දෙන්න ඕගලන්ට දැන් පෙන්නන්න මේක මේකට වැරදි ක්‍රමයේ හරි ක්‍රමයේ අපි ඉගෙන ගමු මම මේක යනවා channels වලට මේ ෆොටෝගේ channels යනවා ඔකට පේනවා දකුණු පැත්තේ උඩ RGB channels කියන්නේ ඒක මම ඉදිරියේදී කියලා දෙන්න විස්තර කරන්න එතන channel එකක් open කරනවා මෙන්න මෙතන තියෙනවා new layer වගේ තමයි channel එකක් open කරගන්න ඊට පස්සේ අපි යනවා gradient tool එකට මෙතන තියෙනවා ඔබට පේනවා වම් පැත්තේ tool box එකේ gradient ඊට පස්සේ එතන තියෙන option bar එක යනවා උඩින් ඒ tool එකට අදාළ option bar එක තමයි උඩින් එන්නේ ඒකෙන් අපි සිලෙක්ට් කරගන්න බ්ලැක් ඇන්ඩ් වයිට් ග්‍රේඩියන්ට් එක මෙන්න එතන තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් අරගෙන ඕකේ කරනවා ඊට පස්සේ මේ channel එක alpha 1 කියලා තියෙන අපිට ඕන රීනේම් කරගන්න පුළුවන් මම මේක channel එක සිලෙක්ට් කරලා මම මේව නිකන් ඇඳ ගන්නවා බ්ලැක් ඇන්ඩ් වයිට් එන විදිහට මේ බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි මේකට ගන්න ඕනේ නැත්නම් අනිත් පාට ගත්තොත් පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් ඊට පස්සේ මම මේකට load selection එක දෙනවා control එකත් එක්ක press කරගෙන එතන click කරනවා එතකොට මේකේ භාගයක් මේ වගේ භාගයක් සුදු පාට හරිය select වෙනවා ඊට පස්සේ ආයෙ RGB එක select කරලා උඩ අර photo එකට යනවා මේ photo එකට ගිහිල්ලා මම යනවා edit මේ photo එක select කරන්න ඕනේ ඉස්සෙල්ලා මේ ෆොටෝ එක සිලෙක්ට් කරලා කොපි කර ගන්නවා මම ඊට පස්සේ මේ ෆොටෝ එකට ඇවිල්ලා මම එඩිට් ගිහිල්ලා පේස්ට් ස්පෙෂල් යනවා ඊට පස්සේ පේස්ට් ඉන්ටු මේස් ඉන්ටු කියන්නේ මේ ෆොටෝ එකේ ඇතුළට තමයි අර පේස්ට් වෙන්නේ මෙන්න මේ විදිහට දැන් වල දැන්တော့ පේනා ෆොටෝ දෙක ගන්න මික්ස් වෙලා තියෙනවා ඊට පස්සේ ලේ පැලට් එක මෙන්න මෙතන ෆොටෝ එකට එහා පැත්තෙන් තියලා අපි ෆොටෝ සයිස් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ සමානව ගත්තා නම් හොඳයි ෆොටෝ ඔබලන්ට නැත්තම් එක හරියට එන්නේ මම මේ විදිහට ඇද ගන්නවා ෆොටෝ එක සයිස් එක ලොක් කර ගන්නවා ඒ හරීම පහසුයි ඉෆෙක්ට් එක මේ
මෙන්න මේව හදාගත්තට පස්සේ ඔබට පේන ලේ එකට එහා පැත්තේ තියෙන ග්‍රේඩියන්ට් අර අපි දුන්න ඇල්ෆා channel එක එතන එහා පැත්තේ මේක සිලෙක්ට් කරනවා නිකන් ගිහිල්ලා ක්ලික් කරනවා ඒක උඩ ක්ලික් කරලා ඔයගලන්ට ග්‍රේඩියන්ට් ටූල් එක අරගෙන එහෙම ක්ලික් කරලා ග්‍රේඩියන්ට් ටූල් එක ආපහු අරගෙන කිසිම කලර් එකක් සිලෙක්ට් කරන්නේ නැතුව අපි ග්‍රේඩියන්ට් ටූල් එක නැවත ගන්නවා ඔබට පේනවා මේ පැත්තේ ඊටත් අපිට ඕන ඕන පැත්තට මෙහෙම අදින්න පුළුවන්. දැක්කද? එතකොට ලස්සන්ට ෆොටෝ එක ගන්නට බ්ලෙන්ඩ් වෙනවා ෆොටෝ දෙක. පොඩ්ඩක් අපි බැක් කරොත් අර ෂාප් ලයින් එක තමයි පේන්නේ ෆොටෝ දෙකේ. ටිකක් දුරට ඇද්දොත් ගන්නට ෂේඩින් එකක් එක්කම ෆොටෝ එක එනවා ලස්සන්ට. උගලට ඕන ඕන පැත්තට ඇතලා බලන්න පුළුවන්. මෙහෙම තමයි ෆොටෝ දෙකක් බ්ලෙන්ඩ් කරන්නේ. උගල දැකලා ඇති මූවි පෝස්ටර් වල ගොඩක් මේ විදිහට ගන්නවා. फोटो देखा लास्ट टाइम में गुड़ाका ऐसा नहीं रेस करने एक ने में मेक रहे हैं इगन गांड है मेरे को गुड़ाक वाटी नो मैं स्टेप टेक कराना हूँ ओगलांड टर उन द फोटो स्टिक आप ओगलांगे में हदा गांड बोला फोटो देखा दाला इतनी मैं इधर तो मैं फोटो देखा ब्लेंड कराने का टाइम අර වගේ ෆොටෝ එකක් ෆොටෝ දෙකක් අරගෙන එකක් උඩින් එකක් තියලා ඉරෙස් කරන්න යන්න එපා. ඒක නිකන් අර පොඩි ළමයි කරනා වගේ වැඩක් තමයි. ඔගොල්ලෝ මුලදී නම් ඉතින් ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් එහෙම කරලා ඉතින් මමත් කරා ඒක ෆොටෝ එහෙම එක කියලා දෙනකොට ඒ ක්‍රමේ දන්නේ නැතුව ෆොටෝෂොප් ඉගෙන ගන්න මුල් කාලේ ඊට පස්සේ ඔය හොයනකොට තමයි මේ හරි ක්‍රම ඉගෙන ගන්න. ඉතින් අපි සම්පූර්ණයෙන්ම අපිට දන්නේ ෆොටෝෂොප් වල තියෙන ඔක්කොම ටූල්ස් ටික මික්ස් කරලා අරවා මේවා ෆිල්ටර්ස් දාලා එක එක විදියට අමුතු නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් ඒවා ඉගෙන ගන්නකොට තමයි මේ සබ්ජෙක්ට් එක කැමති නැහැ ඒකෙම ඉන්න ඕනේ. එතකොට තමයි ඒක ඇඟට මෙන්නේ නිකන් අලුත් නිර්මාණ කරන්න හොයන්න ඕනේ. ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනතර වෙබ්සයිට් තියෙන ඒවලින් හොයන්න ඉතින් එතකොට හම් වෙනවා මටත් ඔය වෙබ්සයිට් වලින් සර්ච් කරනකොට තමයි මේ වගේ හම්බුනේ මම මේක ගොඩක් කල් ඉඳන් දැනගෙන මම ඉන්ස්ටිටියුට් එකක ලෙක්චර් කරනකොට තමයි මේක හම්බුනේ මේ ක්‍රමය ඉතින් මම ඒ ළමයිටත් කියලා දුන්නා ඒගොල්ලන් ගොඩක් ආසාවෙන් ඒක කරා ඉතින් මම හිතන ඔයගොල්ලොත් ඒක කරයි කියලා එච්චර අමාරු නෑ ඉතින් කරලා බලන්න කියලා ඉතින් ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් කරන්න මට මැසේජ් කරන්න ඕන මගේ page එකට इंस्टा फॉलो करें सब्सक्राइब कर ला सब्सक्राइब कर बलू इधर अलू पेटा करें अभी हम भी